ආයිබෝවන් ඔයාලට ඔනිතින් අද මම මුරුංග හදන්න යන්නේ වෙනස් විදිහට. ඉතින් මුරුංග බැදුමක් තමයි හදන්න යන්නේ. මේ මුරුංග බැදුම හදලා කනකොට මුරුංග කියලා කියන්නත් බෑ. ගොඩක්ම රසයි. ඉතින් අපේ ගෙදර අයත් කිව්වා මොනවද මේ හදලා තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු මේ රසවත් බැදුම හදන්නේ කොහොමද කියලා. සාමාන්‍ය ප්‍රමාණය මුරුංග කරල් තුනක් මම මෙතන අරගෙන තියෙනවා. ඉතින් ඔයාලත් උයන්න ගන්න සයිස් එකේ මුරුංග ගන්න චූටක් විතර මේරුවත් කමක් නැහැ. උනාට ගොඩක් මෝරපුවා ගන්න එපා. ඊට පස්සේ මේක කොටස් කරගන්න මේ විදිහට. ඊට පස්සේ දෙකට පලා ගන්න ඕනේ මේ විදිහට. අපි කෑමට ගන්න මේ මුරුංගවල මාෂල මේ කොටස කිරි දාලා ඉවවහමත් අපි කනකොට මේ පොත්ත අයින් කරලා තමයි කන්නේ. ඉතින් මේ මාෂල මේ කොටස මම මේ විදිහට හැන්දකින් සූර ගන්නවා. ඉතින් ඇට ටික කරදරයි නම් මේ විදිහට අතින් ගලව ගන්න. මුරුංගවල හොයන්න පුළුවන් මෝරලා නම් ඇටේ ගොඩක් තදයි. මුරුංග ගොඩක්ම ලප ටික ගන්නත් එපා මේකට. මේ තියෙන්නේ මේ ටික මේ විදිහට සූරලා අයින් කරගන්න. අපි කෑමට ගන්නෙත් උයලා කිරි දාලා කනකොට කන්න ගන්නෙත් මේ මාෂල මේ කොටසනේ. ඉතින් උයනකොට උයන්නේ පොත්තත් එක්කනේ. දැන් මේ පොත්ත මේ විදිහට අයින් කරන්න. මදේ ඔක්කොම සූරලා ගන්න. ඉතින් ඉදිරියට එන්නේ මුරුංග වාරේ. ඔයාලට මුරුංග ලාබෙට කඩෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම ගස්වලත් හැදෙනවා. ගොඩක් තැන්වල දැන් මුරුංග ගස් තියෙනවා. මුරුංග කියන්නේ ගොඩක් පෝෂ්‍යදායි එළවලුවක් කොළත් එහෙමයි. මම මුරුංග වීඩියෝ කිහිපයක්ම කළා. ඔයාලට බලන්න පුළුවන් මුරුංග කොළ පිටි කරලා පවුඩර් එකක් හැදුවා තේ හදාගන්න පුළුවන් විදිහට. ඒ වගේම රොටි හැදුවා, මඤ්ඤොක්ක රොටි හැදුවා, මුරුංග කොළ ඉඳියා පැහැදුවා. ඔයාලට මගේ වීඩියෝ බලන්න පුළුවන්. මම ප්ලේලිස්ට් එක හදලා තියෙන්නේ. දැන් හරි මේ තියෙන පොතු ටික. මේ තියෙන්නේ මේ මුරුංග බැදුම හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික. නයිමිරිස් ටිකක් තියෙනවා කපාගෙන. මම රතු පාට විච්චේවයි, කොළ පාට විච්චේවයි, ඒ වගේම අම මිරිස් කරල් දෙක තුනක් පලාගෙන තියෙනවා. රම්පේ තියෙනවා, ලුණු තියෙනවා කපාගෙන. ඒ වගේම තලා ගන්න ඕන අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. සුදු ලුණු ගොරක, කරපිංචා මෙතන තියෙනවා, මිරිස් කෑලි මේස හැන්දක්, ඒ වගේම කහකුඩු තේ හැඳි කාලක්, ලුණු කුඩු, ගොරක, සුදු ලුණු, කරපිංචා ටික මේ විදිහට තලා ගන්න. මේ තියෙන මම මේ විදිහට තලාගත්තු ටික. එතකොට ගොඩක් රසයි. මේ තියෙන්නේ මම සූරගත්ත මුරුංග ටික. ඉතින් ටිකක් ගොඩක් ලොකු කෑලි වගේ තියෙනවා නම් ඒක පොඩ්ඩක් අතින් මේ විදිහට කඩා ගන්න. දැන් මම කරන්නේ කහකුඩු තේ හැඳි කාලයි, ලුණු කුඩු ටිකයි. ලුණු කුඩු තේ හැඳි භාගයක් විතර තමයි මෙතන තියෙන්නේ. මදි නම් අපි පස්සේ දාගමු. මේක පොඩ්ඩක් දැන් කලවම් කරන්න ඕනේ. ඉතින් ගෑස් අර්බුදයක් තියෙනවා ලංකාවේ, ඔයාලා දන්නව ඇති. ඉතින් මටත් ලොකු ගැටලු වලට මුහුණ දුන්නා. ඉතින් අද මම මේක කරන්නේ දරලිපේ නිසා. දරලිපේ කරන එකත් හොඳයි, කැමරසයි ගොඩක්. ඉතින් මම මේ විදිහට මැටි ඇතිරියල් ලිපේ තියලා ඉස්සෙල්ලම තෙල් රත් වෙන්න තියලා ඒකට තලාගත්ත සුදු ලුණු කරපිංචා ටික දාගත්තා. ඊට පස්සේ රම්පේ කෑලි දෙක තුන එකතු කරලා හොඳට මේක බැද ගන්න. ගොඩක් සුවඳ එනකම් මේක බැද ගන්න ඕනේ. ඔයාලට එන සල් කරල් දෙක තුනක්, ඒ වගේම ඉඟුරු, කුරුඳු පුතු, ඒවත් මේකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මම දාගත්තේ බීලුණු ටික, නයිමිරිස් ටික, ඒ වගේම අමිරිස් ටික. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරගන්න. ගොඩක් සුවඳක් එනවා. මේක හොඳට බැදීගෙන එනකොට ලිප චූට්ටක් අඩු කරලා කැලමිරිස් ටික දාලා මේ විදිහට කලවම් කරගන්න.
ඊට පස්සේ ලුණු කහ දාලා කලවම් කරගත්තු අපේ මුරුංග ටික දාගන්න. ඉතින් ගොඩාක් රසවත් කෑමක් තමයි මේක. ලුණු චුට්ටක් මදි වගේ මම තව ලුණු තේ හැඳි කාලක් විතර එකතු කරා. ඔයාලා රස බලලා මේ වෙලාවේ ලුණු දාගන්න. ඉතින් මම ගොරකා දැම්මේ මේක ඇඹුල් වලට වලට තක්කාලි දාගන්නත් පුළුවන්. ඉතින් මුරුංග කියන ටිකක් උෂ්ණාධික එළවලුවක් හින්දා මම තක්කාලි පාවිච්චි කරේ නැත්තේ මේකට. ඉතින් දැන් හරි ගොඩක් ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ මදි ගින්නේ චුට්ටක් මේක වහලා තියන්න. විනාඩි 5ක් විතර තැඹුණාම ඇති. දැන් හරි මේක ගොඩාක් සුවඳයි, ගොඩක් රසයි, වෙනස්ම කෑමක්. ඉතින් වෙනදා කනවට වඩා ගොඩක් වෙනස් රසක් දැනේ. ඔයාලට මේක හදලා කාලා බලන්නකො. ඉතින් මම ප්ලේලිස්ට් එක මගේ හදලා තියෙන්නේ. ඔයාලට මගේ ප්ලේලිස්ට් කියන තැනට ගිහිල්ලා, channel එකට ගිහිල්ලා ප්ලේලිස්ට් කියන තැන ටච් කරපුවාම ඔයාලට අවශ්‍ය මාතෘකාව යටතේ බලා ගන්න පුළුවන්. ලෝකල් ෆුඩ් කියලා තියෙනවා, ලංකාවේ කෑම, සාම්ප්‍රදායික කූල කෑම වෙනස් විදිහට හදා ගන්න විදිහ, ඒ වගේම natural herbal පවුඩර් කියලා තියෙනවා. මම කුඩු වර්ග කළා, ඖෂධීය තේ වර්ග හදා ගන්න විදිහ, ඒ වගේම තුන පහ වර්ග ඒවා natural herbal powder කියලා තියෙනවා. ඒ වගේම පොල් තෙල් කියලා තියෙන පොල් තෙල් හදන විදි දෙකක් දාලා තියෙන playlist එකේ එක කොටසක්. ඒ වගේම different කියලා තියෙනවා, different food කියලා. ඒකේ තියෙනවා cheese වර්ග හදන විදි, yogurt, noodles, pasta වර්ග, විදේශීය කෑම වර්ග. ඒකෙන් බලන්න පුළුවන්. ඒ වගේම herbal කියලා තියෙනවා, මම herbal and drinks හදුවා. ඒ කියන්නේ ඖෂධීය පාන වර්ග. ඉතින් සුවධාරණී ඇතුළුව අපිට සෞඛ්‍යමත්ව නිරෝගීව ඉන්න පුළුවන් ඖෂධීය පාන වර්ග රාශිය කරලා තිනවා. ඔයාලට පහසුවට මම ප්ලේලිස්ට් එක වර්ග කරා ඒ විදිහට. එකක් උට ටච් කරපුවාම ඔයාලට ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට කරපිංච කොළ ටිකකුත් බදලා උඩින් දාගත්තා. දැන් ගොඩාක් සුවඳයි, ගොඩාක් රසයි, වගේම ලස්සනට තියෙනවා අපේ මුරුංග බැදුම. ඉතින් හැමදාම එකම විදිහට එළවලු කනකොට එපා වෙනවා. ඒ වගේම ඉතින් අමුත් එක්ක ආවම වගේම අපේ ගෙදර ඉන්න සමාජිකයින්ටත් ගොඩක් සතුටු හිතේ. ඔයාලා මේ විදිහට වෙනස් විදිහට රසට කෑමක් හදලා දුන්නම. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බලලා හොඳ නම් ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න, ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න, ඕල් කියන එකට දාලා තියාගන්න. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්. ඒ වගේම නිරෝගී දිවියක් මම ප්‍රාර්ථනා කරනවා.